වීඩියෝකට අවශ්‍ය දේවල් හොයාගන්න මේ ගණ වනාන්තරයට යන්න සූදානම් වෙන්නේ. වනාන්තරයට ඇතුල් වෙන තැන අපි බලමු කොහොමද අපි ගමන ආරම්භ කරන්න කියලා. යමු. ඉස්සරෝම කැඩුවේ ගිරාපලා. මේ තමා ගිරාපලා. මේ තමා ගිරාපලා. මේක හරි ගුණදායක මැල්ලුමක්. මේක ගොඩාක් දුරට කවුරුත් අඳුරන්නේ. මේක ගොඩක් කැලේ සීතල ප්‍රදේශවල තමයි හැදෙන්නේ. මේකේ විටමින්ද බහුලයි. අපි මේ මුකුණ වෙන මේ වර්ගනම් ගොඩාක් තියෙනවා. නමුත් මේ මුකුණ වෙන එක තමයි ගොඩාක් ගුණදායකයි කියන්නේ. අපි මේක කඩාගත්තේ අද වැව් පිටියෙන්. ඉකිරිය මේවට නීරමුල්ලියක් කියනවා. ගොඩක් දුරට ගමේ අය කියන්නේ නීරමුල්ලිය කියලා. මේකත් ගොඩක් ඖෂධයක්. මේක විවිධාකාර විදිහට උයනවා. තමා ගණවර මේවා ගොඩක් කලාවට තම්බ ලබනවා. මල් කොළ පොතු මුල් ඔක්කොම පරිපු දාලා උයනවා. මේක හරි ගුණදායකයි. එන්නම කරමතිය කරන්න. සිකා කරඹ කන්න. මේ අපි කැලේ තියෙන කරඹ විශේෂ පළතුරක්. මේ තමයි අගුණ කොළ. මේ කැලේ ගොඩක් දුරට හැදෙන්නේ. හැදුනට මේ කඩා ගන්න අමාරුයි. සත්තු කනවා කනාමැදිලියෝ. මේක හරි ගුණදායක මැල්ලුමක් වගේම සම්බෝලයක්. සමහර අය මේ කොළ අමුයනුත් කෑමට එකතු කරගන්නවා. ඔක්කොම වැඩිලා කාලා දැන් මේවා මේ මැල්ලුම් සලාද තම්බ ලබනම මේක සෙමවලටත් හොඳයි කියනවා. අනිත් එක තමයි මේක විශේෂයි බල්ලොන්ට පූසන්ට. මේ පූසන්ට මේක මුල ගැලවලා දීපුවම මුගේ පණුව අමාරු වලට
ඌට බෙහෙත් ඖෂධයක්. සවාරිය ලස්සනයි නේද? ඈ? මලකන්නේ සවාරි. මේවා කැලේ හැදෙන සීතල තැන්වල මේකත් ගුණදායක මැල්ලුමක්. ගොඩාක් අය මේ පලා වර්ග අඳුරන්නේ. මේවා ඉතා ගුණදායක ඖෂධයක්. මේ ගැන නම් ගොඩක් අය දන්නවා. හැම පළාතකම ගොඩක් දුරට මේවා දැකින්න තියෙනවා. එහෙනම් මේකේ කොළ සම්බල කනවා, මැල්ලුම් කනවා, මේකේ නටු සම්බල ලබනවා මුලත් එක්ක. මේ තමයි වැල්පෙනල. මේ තමා ගල් කූර. මේවා කැලේ හැදෙන පලා වර්ගයක්. මේක විශේෂයි සීනි තියෙන ලෙඩුන්ට. ඒ වගේම මේක ගුණයි. මේක මලවකෝම හරිම රසයි. මුකුණු වෙන්න මැලවා වගේ සාමාන්‍ය වලට රස දැනෙනවා. මේ ගොඩාක් කලාවට සීත තැන්වල තමා කොහොමද අධික තැන්වල වගේ තමා මේක හැදෙන්නේ. මේ තමා සුපර්. මේවා කැලේ තමා හැදෙන්නේ. මේවා ඉතා ගුණදායක ඖෂධයක්. මේක කැඳත් හදනවා, මේක මැල්ලුමත් හදනවා. ඒ කියන්නේ සාරණ වර්ග ගොඩක් තියෙනවා. මේ සාරණ තමයි මැල්ලුම් කන්නේ. මේක කැලේ තමයි හැදෙන්නේ. සමහර තැන්වල විතරයි මේක හැදෙන්නේ. ඉතෝර මේවා මැල්ලුම් හදන්නේ. මේවා කිරිපන් වලට ගොඩක් හොඳ බෙහෙත් ඖෂධය. මේ පැණිතෝර මේක මැල්ලුමට හරිම රසයි, ගුණදායක බෙහෙත් ඖෂධය. මේවත් කැලෑ තමා ගොඩක් දුරට හැදෙන්නේ. අපි දැන් තමා මේ කැලේට ගිහින් අවසන් කරපු ගමන. අපි බලමු දැන් මේ ගෙනාව සේරම මොනවද තියෙන්නේ, කොහොමද මේක හදාගන්න පිළිවෙල. විතර කැලේ පුරාවට ඇවිද්දා
දැන් තමයි අපි ගමන අවසන් කරලා ආවේ. අපි බලමු දැන් මේවා කොහොමද හදාගන්නේ කියලා. මේ වීඩියෝ එකෙන් අපි හමු වෙමු. ගුණකොල ගල්පූර තෝර තුන් තෝදා යමු. රණවරක් කොළ මුකුණු වෙන්න නීර මුල්ලිය ඉක්කිලියක් කියනවා මේ පිට සුදු සාරණ පෙතිතෝර අකුණකොළ හරල් සබු පැණිතෝර ගිරාපලා වැල් පෙනල ගල් කූර පුප්පමේනිය දියමෙඩේරිය තුඹ අපි මේ සියලුම පලා වර්ග වලට පොල් කහ ලුණු පොල් තෙල් බීලුණු පාවිච්චි කරනවා. අපි තෙල් ස්වල්පයක් දාගන්නවා. පලා වර්ග මේ විදිහටම තමයි මලවගන්නේ. අපි දැන් මේකට පොල් ටිකකුත් එකතු කරගමු. අපි දැන් දියමෙඩේරිය පලා ටික මේකට එකතු කරගමු. අපි සියලුම පලා වර්ග මේ විදිහටම තමයි මලවගන්නේ. සමහර පලා වර්ග තියෙනවා පොල් තෙල් දාන්න ඕනේ නැහැ. දෙන්න දාන්න ඕනේ නැහැ. මෙතන ලුණු ටිකක් පොල් ටිකක් මිශ්‍ර කරලා වාස්තෙන් වගේ ඇතුලේ රස්නක මලව ගන්න පුළුවන් ඒවා. නමුත් මේවා අපි කලින් හොයාගෙන ආව සියලුම පලා වර්ග. ඒ නිසා මේවට අනිවාර්යෙන් පොල් තෙල් ටිකක් ලුණු ටිකක් කර කරලා මේ විදිහට මේ පලා සියලුම දේවල් මලව ගන්න ඕනේ. පලා මලව ගත්තහම ඇති වැඩිපුර මලව ගත්තහම ඒ කොළවල තියෙන ගුණේ විටමින් විනාශ වෙනවා. ඒ නිසා අපි දැන් මේක විටින් බා ගන්නවා. අපි දැන් මේ මැල්ලුම් වර්ග සේරම මලවගෙන ඉවරයි. අපි බලමු දැන් මලවගත්තු මැල්ලුම් වල ලස්සන කොහොමද සුවඳ. වැල් පැනල රණවරා කොළ මුකුණු වෙන්න ගල් කූර පෙතිතෝර දියමෙඩේරිය පුප්පමේනිය කරල් සබු අඟුල කොළ තර නීර මුල්ලිය ආයුබෝවන්. අපි දාන වීඩියෝ හොඳයි නම් අපගේ චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරන්න, ෂෙයා කරන්න, ලයික් කරන්න. ඔබට ස්තුති. දෙවි පිහිටයි.